පිතා පුත්‍රයායි ස්පීතු සන්තුනම් ත්‍රීත්වේකම දේවෝතමයාණන් වහන්සේට ස්තෝස්ත්‍ර වේවා. නිතිපතා අනන්ත කාලේ වේවා. සත්ප්‍රසාදීය ස්වාමීන් වහන්සේ බලගතු ලෙස අප මාතේ වැඩම සිටිද්දී යෙසායා දිවස්වසාදිතුමා සඳහන් කරනවා, ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇත ගන්නා හොය කියලා. සුදු ස්වාමිනී, එදා ඔබ වහන්සේ දිලිඳු ගවලන එක හොඳ හිත් තියෙන මුළු මහත් මිනිස්සන් අතිය ප්‍රීතියෙන් පුරවාලන්නට බිඳුණු පාපයට නැමුණු හදවත නැවතත් ඔසවන්නට ඔබ අපාතරට වැඩම කළ නිසා ඔබ වහන්සේට අපි ස්තුතියි කියනවා. ප්‍රශංසා වේවා ස්වාමිනි. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනි. ඔබ වහන්සේ අපව දුබල වෙන්නට ඉඩනා නාරින ලෙසත් ඔබේ දෙවි සමිධානෝ ඔබ සමගය. ඔබට ජයාත් කර දෙන සෙබලානෝය. දෙවි ස්වාමීන් වහන්සේ ඔබ ගැන ප්‍රියමනාප වනසේක. සප්‍රසාදිය ස්වාමිනි, ඔබ වහන්සේ එදා දේවත්වය පස්ස කළා. මනුෂ්‍යාකාරයෙන් දිලිඳු ගවලෙනක උත්පත්තිය ලබමින් අපව ඔසවාලන්නට ඔබ වහන්සේ අපහා සමාන මිනිස්සත් බව ගනිමින් ඔබ වහන්සේව මුණගැසුණු ඉඳේරුන් එදා ප්‍රීතියෙන් ජීවිත වෙනස් කරමින්
ඔබ වහන්සේව දැක බලා ගන්නට ගවලන තුලට ආවා වගේ. සත්ප්‍රසාදිය ස්වාමිනිය වහන්සේ හමු වෙන මේ මොහොතේ ඔබ වහන්සේ අපගේ ජීවිතවල දුබලකම නොතකා ඔබ අපව ප්‍රීතියෙන් පුරවාලන් නිසා සූති ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ ජීවිත ගැටලු තුළ, ඔබ වහන්සේ අපගේ ජීවිත අරගල තුළ ගමන් කරන නිසා, ඔබ වහන්සේ අපට ප්‍රීතිය ගෙනෙන දෙන නිසා ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පෞකාරකම තුළ, අපගේ දුබල මිනිස්කම තුළ ඒ සලකමින් ඔබ වහන්සේ අපට කරුණා කර, ඔබ වහන්සේ අප සමග වැඩවාසය කරන්නට මනුස්සත්කම් ගත් නිසා ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, ඔබ වහන්සේ අප ගැන ප්‍රියමනාප වන නිසා ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේ අප ගැන ප්‍රීතියෙන් පුරවන නිසා ස්තුති ස්වාමිනී. සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක, ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක, මංගල දවසක මෙන් ප්‍රීතිවන සේක. සුදු ස්වාමිනී, ඔබ වහන්සේගේ උත්පත්ති මංගල උත්සවය අපගේ ජීවිතයන්වල පෙරලියක් ඇති කරන්නට ඔබ වහන්සේ සලස්වන නිසා ස්වාමිනී ඔබ වහන්සේට අපි නමස්කාර කරනවා. ස්තුති ස්වාමිනී, ස්තුති ස්වාමිනී. දිලිඳු ගවලනක ඔබ වහන්සේ තෝරාගත් නිසා, දිලිඳු ගවලනකට සෑම කෙනෙකුටම යාමට හැකියාව තිබුණ නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනී. එදා ඉපදුණු යේසුදු බිලිදානන් අදත් දිව්‍ය සප්‍රසාදය තුළ ජීවමානව සිටිමින් අපව මුණගැසෙන මේ මොහොතේ සුදු ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති. ඔබ වහන්සේ අපගේ ජීවිතයන් ප්‍රීතියෙන් පුරවාලන්න ස්වාමිනේ. ජීවිතේ මොන අඩුපාඩුකම් තිබුණත්, ජීවිතේ මොන අරගල තිබුණත් සුදු ස්වාමිනේ, ඔබ වහන්සේ අපව නැගිටවන නිසා, ඔබ වහන්සේ අපව ප්‍රීතියෙන් පුරවාලන නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේ ප්‍රීතියෙන් ගැලවීමේ ලිංගවලින් දිය ඇද ගන්න සලස්වන නිසා ස්තුති ස්වාමිනේ. ප්‍රශංසා වේවා. සුදු පාවුලතුමා පිලිප්පි වරුන්ට ලියපුවා සුනේ ලස්සනට මෙහෙම කියනවා, සම්විතානන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න, ප්‍රීතිවන්න යයි නැවතත් කියමි. ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන් හට දැනගන්නට ලැබේවා. ඔබ කිසිවක් ගැන කරදර නොවේ, සියල්ලෙහි ස්තුති පූර්වකව යාක්ෂාවෙන්ද කන්නලවෙන්ද ඔබගේ අයතුම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැනනුවන ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාධානය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් රැකවල් කරනසේක. සුදු ස්වාමිනේ, ඔබ වහන්සේට මේ සුන්දර මොහොතේදී සියලු නැනනුවන ඉක්මවා යන ඔබ වහන්සේ කෙරෙහි අප විශ්වාසයේ තියෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ අපගේ කන්නලව් අයදින් නිසා, අපගේ අයදින් ඔබ වහන්සේ සවන් දෙන බව අපි විශ්වාස කරන නිසාවෙන්, ඔබ වහන්සේ අපගේ අයදින් වලට පිළිතුරු දෙන නිසාවෙන්, ඔබ වහන්සේ මේ නාලිකාව තුළ මහත් පෙළහර පාන නිසාවෙන් ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අපගේ ජීවිත කරදර ගැන, අපගේ ජීවිත කරදර ගැන කරදර නොවේ, සියල්ලෙහිදී ඔබ වහන්සේට ස්තුති පූර්වක ප්‍රශංසා කරන්න ඔබ වහන්සේ වරම් දෙන ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේ අපගේ වේදනාව ගැන සලකන නිසා, අපගේ කරදරය ගැන සලකන නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. එදා ස්වාමින් වහන්සේව හමු වෙන්නට ආපු ගොඩක් දෙනෙක් බොහෝ උගතෝ කෝටික ප්‍රශ්නයක ආවේ නත්තලේ කතන්දරය ගැන බලද්දී, නත්තලේ සැබෑ සිදුවීම දිහා බලද්දී අපගේ ජීවිත හා සමානයි. ජුස්සේ මුනින්ද්‍රයා තැනක් හොයනවා පිළිදානන්ට. දේව මාතාවන් වහන්සේ ගැබ්බරව දරු ප්‍රසූතිය ඒ වේදනාවෙන් ස්ථානයක් නොමැතිව තමන් එක්කම පුතා ගවලෙනක තබන්නට ඇයට සිතෙනවා. දෙවියන්ගේ සැලැස්ම තුළ, දෙවියන් තුළ මහා අනාවරණයක්
සුදු පවුල අත්දකින්න පටන් ගන්නවා. එදා රෑයාමෙහි එඬේරුන් තන පිට්ටනියේ බැටළුවන්ට තන කවමින් සිටියදී, රැක බලා ගනිමින් සිටියදී, සුසිත් දනන්නට මංගල වේවා ආනන්ද ජනක මංගල පුවතක් දේවදූතයෝ ගෙනෙද්දී ඔවුන්ගේ ජීවිතය සසල වුණා. පෙරදිගින් තාරකාව දැක රජතුන් කට්ටුව පැමිණෙද්දී මගදී තාරකාව නොපෙනී යද්දී ඔබ වහන්සේ ඔවුන්ට නැවතත් මඟ පෙන්නවා. වැරදි පුද්ගලයා ගාවට ගිහිල්ලා මාවත විමසද්දී රජතුන් කට්ටුව නැවතත් තාරකාවෙන් නිවැරදි මගට පැමිණෙනවා. ඔවුන් තාරකාව දැක අතිශයින් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. සුදු ස්වාමිනි, ඔබ වහන්සේ හොයාගෙන, ඔබ වහන්සේව හොයාගෙන දැක බලා ගන්නට ඊතා ගවලිනට ආපු සියලු දෙනා ආවේ බොහෝ දේ ගැන කාංසාවෙන්, බොහෝ දේ ගැන කරදර වෙමින්. අද දවසේ මේ නත්තලේ ඔබ වහන්සේ හොයාගෙන සප්‍රසාදී ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නේ අපගේ ජීවිතවල අතිමහත් වූ කාංසාවෙන්, කරදරවලින්. නත්තල සමරන්නට අපි උත්සාහ කරද්දී අපි නත්තලට ඇතුළු වන්නේ ජීවිතය අභ්‍යන්තරයේ අරගල තුළ. නත්තල කියන්නේ ප්‍රබල දේවත්වයත් දුබල මනුෂ්‍යත්වයත් එකට මුණගැසුණ තැනක්. සුදු ස්වාමිනි, ඔබ වහන්සේගේ ප්‍රබල දේවත්වයත් ඔබ වහන්සේ දුබල මනුෂ්‍යයත් මනුෂ්‍යත්වයත් එකට හමුවීමට සැලැස්සු නිසා අපි ස්තුතිය කියනවා ස්වාමිනි. ඔබ වහන්සේට ප්‍රශංසා කියනවා ස්වාමිනි. ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමිනි. ඔබ වහන්සේ අපගේ දුබල මනුෂ්‍යත්වය, ඔබ වහන්සේ අපගේ දුර්වල පෞකාරකම දේවත්වය හමුවට, දෙවියන්ගේ සැබෑ වැඩවිසීම හමුවට එදා නත්තල තුල රැගෙන ආපු නිසා, එදා ඉතිහාසගත නත්තල තුල රැගෙන ආපු නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි. අදත් සප්‍රසාදී වහන්සේ තුල අපගේ දුබලකම, අපගේ බැරිකම, පෞකාරකම නිරන්තරයෙන් එදා ගවලනේ තුල සිටිනා වූ ස්වාමින් වහන්සේව දැක බලා ගන්නට ආවා සමානව සප්‍රසාදී ස්වාමින් වහන්සේ ගාවට ගේනවා ස්වාමිනි. ස්තුති ස්වාමිනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනි. අප ඔබ වහන්සේට නමස්කාර කරනවා ස්වාමිනි. අපගේ දුබලකම, දුබලකම තුල ඔබ වහන්සේ අපව එදා ගවලෙනට කැඳෙව්වා වගේ, පෞකාරකම තුල එඬේරුන් ගවලෙනට කැඳෙව්වා වගේ, රාජකීයත්වය තුල රජගොල්ලෝ ගවලෙනට කැඳෙව්වා වගේ, සුදු පවුල දිලිඳු ගවලෙනකට කැඳෙව්වා වගේ සුදු ස්වාමිනි, ඔබ වහන්සේ අපව සප්‍රසාදීය වහන්සේ අමුවන්නට කැඳවීම ගැන ස්තුති කරනවා ස්වාමිනි. ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි. ප්‍රශංසා වේවා ස්වාමිනි. වහන්සේට අපි ගායනා කරමු ජීවිතයේ විශ්වාසයේ නොනිවෙන පහනක් ලෙස ප්‍රීතියෙන් එළිය පතුරන්නට ස්වාමිනි වහන්සේව හොයන්නට අපගේ කැපවුණු ජීවිතය පුදන්නට. එදා එඬේරු තමන්ගේ ජීවිතයේ දුබලකම ගවලනේ ස්වාමිනි වහන්සේට පිදුවා වගේ, එදා රජගොල්ලන් තමන් සතු රත්තරන් ගන්ධරස තුවරලා පිදුවා සමානව අපගේ ජීවිතයන් ඔබ ඉදිරියේ පුදන්නට ස්වාමිනි වහන්සේගෙන් වරය ඉල්ලමින් අපි මේ ගීතිකාවට සමවැදෙමු. සමිදුනි, ඔබටම අප කැපවි. සමිදුනි, ඔබටම අප කැපවි. පිදෙන්නට මම පිදෙමි, පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින්. මම පුදමි, පුදමි පරණවන මලක් ලෙස, එළිය විහිදුවන පානක් ලෙස පිදෙන්නට වරම් දුන මැනව ස්වාමිනි. පිදෙමි සදා පරණවන මලක්සේ.
නොනි වෙන පහනක් සේලිය තවද නොනි වෙන පහනන්සි ඔබගේලිය පතුරා රසය බිදක් ගුණු අඩු ලබන ලෙස බිදෙමි රසය වගුරා පිදෙමි පිදෙමි මම පුදමි පුදමි මම ඔබට කැපව සැමදා සමිදුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි. එදා ස්වාමීන් වහන්සේ හමුවන්නට ආපු සියලු දෙනාම පිදුවේ එයාගේ ජීවිතයයි. රාජකීයත්වය තුළ රජගොල්ල මුළු රාජ්‍යයම දන නමා ගැලුම්කාරයන්ට පිදුවා. ඒ වගේම එයාලගේ ජීවිත තුළ ස්වාමීන් වහන්සේව හඳුනගත්තා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ජීවිතයම දිගහැරියා. ඉනිසා සුදු ස්වාමීන් වහන්සේ මේ නත්තලේදී ඔබ වහන්සේ අපට රිදෙන තුරුම ජීවිතේ ප්‍රීතිය බෙදන්නට ඔබ වහන්සේ අපට වරම් දෙන්න. අප සතු සියලුම දේ හොඳින් හැඳිනගෙන පුදන්නට අපට වරම් දෙන්න ස්වාමිනී. මා සතු සියලුම දේ මා සතු සියලුම දේ ඔබගේ බව හොඳින් හැඳින පුදමි. නායකති භාවයේ සිත පුදන්නට ඔබට මානය ගැති බව සිතාවැතින් පුදමි. ලකුණත දෙන දේවම නොදකින ලෙස ඔබගේ නමින් පුදමි. රිදෙන තුරුම මම ඔබේ නමට තුති දෙමින් පිදෙමි පුදමි. සමිදුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි. එදා නත්තලේ ඉතිහාස කතාවේ සුදු ස්වාමීන් වහන්සේ ගාවට එඬේරුන් ගෙනාවේ ඔවුන්ගේ දුක වේදනාව, එයාලගේ සැනසීම දුම්නස, මේ හැම දෙයක්ම තමයි එදා රෑ යාමෙහි ඔවුන් කරපින්නාගෙන ගෙනාවේ. ඉනිසා සුදු ස්වාමිනේ මේ නත්තලේ අපගේ ජීවිතයේ අනේක විධ දුක්ඛ දෝමන ඔස්සයන්, අපගේ මුළු ජීවිතයම අරගලයන්, අපි මූනතයි තිබෙන ගැටලු සහගත තත්ත්වයන් සුදු ස්වාමිනේ මේ නාලිකාව තුළ අපි ඉදිරියට ගමන් කරද්දී මේ නාලිකාව ඉදිරියට යන්නට තිබෙන බාධක දුක්ඛ දෝමන ඔස්සයන් සුදු ස්වාමිනේ දායඩේරුන් ඔබ වහන්සේගේ ගවලන තුළට රැගෙන ආවා වගේ ඉතාම දිලිඳු හදවතින් අපගේ සියලුම බැරි අමාරුකම් අපි මෙලෙස ගෙනෙනවා ස්වාමිනි. අප ගාව තියෙන බොහොම අල්ප ප්‍රමාණයයි, අප සතු සියලුම දේ බොහොම අල්ප ප්‍රමාණයයි සුදු ස්වාමිනි. එහෙත් ඔබට ප්‍රාතිහාරයන් කළ හැකි බව අප විශ්වාස කරනවා සප්‍රසාදේ ස්වාමිනි. එසේ අපි ගායනා කරමු. මා සතු සියලුම දේ ඔබගේ බව හොඳින් හැඳින පුදන්නට වරන් දෙන්නට කියලා. මා සතු සියලුම දේ ඔබගේ බව
හොලින් හැඳින පුදමි සදහට ඔබහට මානය ඇති බව සිතාවැඳින් පුදමි දකුණත දෙන දේ වම නොදකින ලෙස ඔබගේ නමින් පුදමි රිදෙන තුරුම මම ඔබේ නමට තුති දෙමින් පිදෙමි පුදමි සමිඳුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි සුදෝ ස්වාමිනි අපගේ ජීවිතයේ ඉදිරියට යද්දී සමහර තැන්වල අපගේ ජීවිතය දුක් දුම්නෝස්ස වලින් පිරීලා තිබෙන අශුදෝ ස්වාමිනි ප්‍රීතියෙන් පිරී ගිය තැන් තියෙන අශුදෝ ස්වාමිනි ජීවිතේ අනාගතය පිළිබඳව ප්‍රශ්නාර්ථයන් තිබුණු තැන් තියෙනවා ස්වාමිනි ඒ සියල්ලක්ම ප්‍රාතිහාරයක් කොට වෙනස් කරන්නට ඔබට පඳුරු ලෙස අප පුදනවා ස්වාමිනි එදා ඔබ වහන්සේ දිලිඳු පැල්පතක ගවලෙනක ඉපදුණු මොහොතේ දිලිඳු එනේරුන් පූජා කළා අස්මානව සප්‍රසාදේ ජීවමාන ස්වාමිනිය ඔබ වහන්සේ ඉදිරියේහි මගේ සියලු දෙය මගේ සියලු දෙන මගේ සියලු ආශා මෙලෙස මේ නත්තලේ අපි පුද කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරි අපි ගායනා කරු මගේ සියලු දෙය මගේ සියලු දින මගේ සියලු ආශා මගේ සියලු දේ මගේ සියලු දෙන මගේ සියලු ආශා මගේ සියලු දුක සසම සුන්නස මගේ මුළු දිවිය පුරා ඔබට පඳුරු ලෙස ඔබට පුදමි මම හැම මොහොතක් පාසා ඔබට ඔබටමය දෙවිඳු ඔබටමය මගේ පිදුම සපුරා සමිඳුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි යෙසයා දිවස් සාධුමාගේ පුතේ බලගත් විදිහට සඳහන් කරනවා බලන්න දෙවිඳානෝ මගේ ගැලවීමය මම එතුමන් කෙරෙහි විශ්වාසය තබමි එතුමන් කෙරෙහි මට බියක් නැත මන්ද සමිදානෝ මාගේ ශක්තියත් ගීතිකාවත්ය එතුමානෝ මාගේ ගැලවීමේ සුදු ස්වාමිනි ඔබ වහන්සේ අප බල ගන්නු නිසා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනි සුදු ස්වාමිනි ඔබ වහන්සේ කෙරෙහි අප විශ්වාසය තබමි ඔබ වහන්සේ කෙරෙහි අපගේ ගැලවීම අපගේ ගැලවීමේ පොරොන්දුව දෙන නිසා සුදු ස්වාමිනි ඔබ වහන්සේගේ ගැලවීමේ ලිංගවලින් ප්‍රීතියෙන් දිය හැද ගන්නට ඔබ වහන්සේ අපව කැඳවන නිසා අපගේ ආත්ම ගලවා ගන්නට අපගේ ජීවිතය නිදහස් කර ගන්නට ඔබ වහන්සේගේ ස්පිරිතුවෙන් අපව බල ගන්න නිසා ඔබ වහන්සේගේ ප්‍රීතියෙන් අපව පුරවන නිසා මේ නත්තලේදී ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ ප්‍රශංසා වේවා ස්තුති ස්වාමිනිය හල්ලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනි හල්ලෙලූයා ස්වාමිනිය ස්තුති සමිඳුන් පසසන්න දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයේදී
එතුමන් පසසන්න. ඔබේ නිවසාද පුංචි දෙව් මැතරක් වෙලා. මේ ජේසු දිය බලාගෙන සප්‍රසාදීය ජේසු දිය බලාගෙන අපි උන්වහන්සේට ප්‍රශංසාවක් කරමු. ඔබට ජේසුව දැනෙන විදිය හඬනක හදවතින් කියන්න. අපි මේ කරන ප්‍රශංසාවත් එක්ක ඔබ ඉන්න තැන ඉඳලා දෙවියන් වහන්සේට කියන සුතු වචනේ කියනවා. එතුමන්ගේ බලය පවත්නා හස්තලෙහි එතුමන් පසසන්න. එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලෞතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න. ජේසුට අපි කියමු. ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත්වා. සමිඳුන්ට ප්‍රශංසා වේවා කියන ඊ දේව වචනේ මෙනෙහි කරගෙන ප්‍රශංසා කරමු. ජේසු දිහ බලාගෙන ඒ දේවත්වය පිළිගන්න නත්තලට සූදානම් වෙන ඔබ. ජේසුගේ දෙවනි ගමන මෙනෙහි කරමින් ජීවිතය ගෙවන ඔබ. ඔබේ ජීවිතය තුළ මේ නත්තලයේදී ජේසු රජ වෙනවා කියන සිතවිල්ල තුළ දෙවියන් වහන්සේට මහිමය දෙන්න. ජේසු අපිට කියනවා, ඔබ ලෝකයේ තුල ජීවත් වුණත් ඔබ ලෝකයට අයිති නැත කියලා. එක හරි අමාරු දෙයක්, එක පුදුම සහගත දෙයක්. ඒත් ප්‍රසාද ස්නාපනය ලැබපු හැම කෙනෙකුටම ඒ දේව වචනය අයිති වෙනවා. ප්‍රශ්න මත කැළඹිච්ච සිතිවිලි තුළ අපි ජීවත් වුණත් දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඒ බලාපොරොත්තුව, ඒ උන්වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය තුළ ප්‍රශ්න මැද අපි සතුටු වෙනවා. අද ප්‍රීතිමත් දවසක්. අද සමිඳුන්ව පසසන දවසක්. එනිසා බොහෝ කරදර සිත්ති දරාගෙන ඉන්න අපිට සුදු වචනේ පිළිපිරුන්ගේ පොතේ හතරවෙනි පරිච්ඡේදයේ හතරවෙනි වගන්තිය කියනවා, සමිදානන් තුල නිතරම ප්‍රීතිවන්න. ප්‍රීතිවන්නේ නැවතත් කියමි. සමිදානන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න. ප්‍රීතිවන්නේ නැවතත් කියමි. ජේසු දිහ බලන්න මොහොතක්. ජේසු දිහ බලන්න මොහොතක්. ඔබේ ප්‍රශ්න කරදර සියල්ලම මේ සුද්ධ වූ දෙවියන් වහන්සේ ඉදිරිපිට තියලා සුසුම් ළමින් සිටින ඔබ ප්‍රශ්නවල ගිලිලා ඉන්න ඔබ ජේසු ඉස්සරහා ඔබේ බලාපොරොත්තුව තියන්න. මන්ද සමිඳනන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න. ප්‍රීතිවන්නේ නැවතත් කියමි. ඒ පාවුලතුමා ඔබට මට කියන දේව වචනය. ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙච්ච පාවුලතුමා, සිරගත වෙච්ච පාවුලතුමා, අවසානයේ තමුන්ගේ බෙල්ල පවා ගහලා යන විදිහට දෙවියන් වහන්සේ වෙනුවෙන්ම ජීවත් වෙච්ච පාවුලතුමා,
එම ලිපියේ හතරවෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. එකොළොස්වෙනි වගන්තිය. මා මෙය කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. අද මෙනෙහි කරන්න ඔබත් දෙවියන් වහන්සේත් අතර තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධව සිටින්නටද දනිමි. මා කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැක. ප්‍රේමණීය සොයුරිය, දේව මාතාවන්ට ශක්තියක් වෙච්ච ඒ දෙවියන් වහන්සේගේ වචනය එතුමියගේ ජීවිතේ බලපවා අපි අත්දකින්නේ මෙයයි. අරගල මැද, ප්‍රශ්න කරදර මැද දෙවියන් වහන්සේගේ පුත්‍රයාව කුස දරාගෙන ජුසේතුමත් මරියතුමිත් ජීවිතය ගත කළේ ප්‍රීතියෙන්. එනිසා ජේසු දිහ බලාගෙන අපි ගායනා කරනවා. දැන් කලඹුණු මගේ සිත රක්ෂස්ථානය නැතිදු ලොව පාලක ජේසු නිසා හද නොසැලී ඉන්න අයිති කරගන්න. ඔබේ ප්‍රශ්න, ඔබේ වේදනාවල්, ඔබේ වික්ෂිප්ත භාවයන් මේ ජේසු දිහැ තියලා ඔබේ ගෙදර අද දෙව් මැදුරක් වෙලා, පුංචි දෙව් මැදුරක් වෙලා, දේවතූතයන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන තැනක් වෙලා, ඔබේ මුළු පවුලම දෙවියන් වහන්සේගේ අනුහසට යට වෙන මේ මොහොතේදී ඒ විශ්වාසය තුළ ගායනා කරන්න ඔබේ විශ්වාසය ප්‍රකාශ කරමින්. කැළඹුණු මගේ සිත රක්ෂස්ථානය නැතිදු ලොව පාලක ජේසු නිසා හද නොසැලින්න. ඔබ ඉන්න තැන ඉඳලා කියන්න මේක. කැළඹුණු මගේ සිත, කැළඹුණු මගේ සිත රක්ෂස්ථානය නැතිදු ලොව පාලක ජේසු නිසා හද නොසැලින්න. ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයි. ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයි. ජේසු දිහ බලලා අපේ පසුගිය දේ ගැන ඒ තුවාල ඒ හැම දෙයක්ම ජේසු ඉදිරියේ තියන්නාද මේ ප්‍රීතිමත් දවසේදී සමිඳුන්ගේ එපැමිණීම බලාපොරොත්තු වෙන අපි අපේ මුළු පවුලටම සැනසීම ලැබෙනවා කියලා විශ්වාස කරගෙන මේ අපේ වර්බුම් දෙව් මැදුරේ ඉඳලා
ඔබ වෙත ගලාගෙනෙන ස්වාමින් වහන්සේගේ ආලේපනය ඔබ පුරා යන මේ මොහොතේදී ඔබව වස්සා ගන්න මේ මොහොතේදී ඔබ තුල ස්වාමින් වහන්සේගේ අනුහස පතිත වෙන මේ මොහොතේදී අපි ගායනා කරමු පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද සිදු වුණු දේ අපතටයි ස්තුති ස්තුති දෙන්න අපි ජේසුදායේ කියමු ජේසු දිහා බලාගෙන ජේසු ඔබෙන් අහනවා ඔබ තාමත් කඳුළු සලනවද කියලා ජේසු මගෙන් අහනවා ජේසු ඔබෙන් අහනවා ඔබට මම ඉන්නවා මා තුල සියල්ල කරන්න පුළුවන් කියලා අපි ඒ ජේසු ඔබෙන් අහනවා අපි ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේට පිළිතුරු දෙමු පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද සිදු වුණු දේ අපතටයි ස්තුති ස්තුති දෙන්න සිදු වුණු දේ අපතටයි ස්තුති ස්තුති දෙන්න ආහා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ආහා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ සමිඳුන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න ප්‍රීතිවන්න නැවතත් කියමි රළු වෙච්ච ජීවිතේ මුහුදක් වගේ රළු වෙච්ච ජීවිතේ අපි ගෙලෙනවද කියලා සමහර වෙලාවට අපිට හිතෙනවා. ජේසු ඔබෙන් සහ මගෙන් අහනවා. අපි උන්වහන්සේට අහුන් කන් දීලා මේ ගීතිකාවට සම්බන්ධ වෙමු. රළු වූ මුහුද මැද ඔබ ගිලිහි යන්නේද රළු වූ මුහුද මැද ඔබ ගිලිහි යන්නේද අත දිගු කර ජේසු දෙස බලමින් සුරැකෙන්න ජේසු දිහා බලන්න අත දිගු කර ජේසු දෙස ඔබේ අත් දෙක දිගු කරන්න ජේසු දිහා බලමින් සුරැකෙන්න ජේසු ඔබ වාලේප කරනවා මේ මොහොතේදී ප්‍රීතිවන්න සමිඳුන් තුල නිතරම ප්‍රීතිවන්න හා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ආ ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ඒ ජේසු දිහා බලලා අපි ජේසු ඔබේ අසනීප සියල්ලම සුව කරනවා කියන විශ්වාසයට යන්න ඔබේ හිසේ සිට දෙපතුල දක්වා උන්වහන්සේ ස්පර්ශ කරනවා. උන්වහන්සේගේ බලය
අද ඔබේ පවුල තුළට ගලාගෙන එනවා. ඒ නිසා පවුල් අවුල් විසඳන දෙවියන් වහන්සේ, දරුවන්ගේ ඇබ්බැහිකම් සුව කරන දෙවියන් වහන්සේ, දික්කසාද වෙන්න යන පවුල් එකතු කරන ස්වාමින් වහන්සේ, ණය ගෙවා ගන්න බැරිව ඉන්න අයට පිහිටවන ස්වාමින් වහන්සේ, මේ මොහොතේදී ඔබ තුල රජ වෙන්නට ඉල්ලනවා. තට්ටු කරමි දොර ළඟ සිට මං ආසයි ඇතුල් වෙන්න. මේ නත්තල ජේසුගේ නත්තලක් වෙන්නට. වවම් රූප වාහිනිය වෙත ඔබ ලියලා එවපු හැම යාඥාවක්ම සමිඳුන් ඉදිරියේ තබා තියෙන මේ මොහොතේදී ඒ වායේ දිග පළල දන්න උන්වහන්සේ, ඒ වායේ ගැඹුර, ඒ වායේ උස්ස දන්න ස්වාමින් වහන්සේ, ඔබට මට සැනසීමක් දෙනවා. සමහර අය අපිට ලියලා තිනවා, තමුන්ගේ දරුවන් දියණිය පවුල අතහැර ගිහිල්ලා, අනේ ඇයව අපිට ගෙන්නලා දෙන්න ජේසුනේ කියලා. සමහර බිරියන් ලියලා ඇරලා තියෙනවා, සැමියන් දමා ගොස් තියෙනවා, බිරියන් දමා ගොස් තියෙනවා, පවුල විරසක වෙලා කියලා. ජේසු මේ සියල්ලම දන්නවා. එනිසා අපි විශ්වාසය තුළ ජේසුට බාර කරමු. මේ මොහොතේදී ලෝකයේ පුරාම වර්බුම් රූපවාහිනිය සමග එකමුතු වෙන හැම කෙනෙක්වම ඔවුන්ගේ හදවතේ දැනෙන වේදනාව අපි ජේසුට බාර කරමු. ප්‍රශ්න මැදින් ජීවත් වුණ දෙවිඳුන් අත්විඳ සුද්ධ වූ පවුලෙන් ප්‍රශ්න තුලින් ස්වාමීන් වහන්සේ අත්විඳගෙන ඉදිරියට යන්නට ඒකම මෙතෙක් වර්බුම් රූපවාහිනියට ආධාර කරපු මේ රූපවාහිනිය ආරම්භ වෙච්ච මොහොතේ සිට මේ මොහොත දක්වාම විවිධ ආකාරවලින් අපිට ආධාර කරපු, අපි දන්න හැම නමක්ම මේ මොහොතේ මගේ අතේ මේ තියෙනවා. ජේසුනේ, මම ඔබ වහන්සේට බාර කරනවා. අපි මේ නම් දන්න හැම කෙනෙක්වම ඒකම අපි දන්නේ නැති අය තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අයවත් අපි ඔබ වහන්සේ ඉදිරියට ගේනවා. මේ අයගේ පවුල් ආශිර්වාද කරන්න, මේ අයගේ පවුල් ඔබ වහන්සේගේ මහිමය තුළ ස්වාමිනී ආලේප කරන්න, ඔවුන්ට ශක්තියක් දෙන්න, ඔවුන්ගේ අසනීප, ඔවුන්ගේ කරදර මේ සියල්ලම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ජේසුනේ, විවිධ ක්‍රිස්තු මෙහෙවරවල යෙදෙන සෑම ගිහි ආයතනයක්ම අපි වහන්සේට බාර කරනවා. අපි වහන්සේගේ හස්තයට බාර කරනවා. උත්තාන වූ කිතු සමිඳුන්ගේ සංඝය අපි වහන්සේට බාර කරනවා. කිතු දන පුදුව අපි වහන්සේට බාර කරනවා. ඒ දෙමළ යාඥා මෙහෙවල් ලංකාව පුරා පදවි පුරා තියෙන ගිහි අපොස්තුලික සේවාවන් ජේසුනේ, ඒ අයට කැළඹුණු සිත් රක්ෂා කරන්නට දායක වෙන්න පුළුවන් වෙන්න අපි ගායනා කරමු. කැළඹුණු මගේ සිත
රක්ෂස්ථානය නැතිද. ලෝ පාලක ජේසු නිසා හදන සැලීන්න. කැලඹුණු මගේ සිත රක්ෂස්ථාන නැතිද. ලෝ පාලක ජේසු නිසා හදනු සැලීන්න. කැලඹුණු මගේ සිත රක්ෂස්ථානය නැතිද. ලොව පාලක ජේසු නිසා හද නොසැලින්න. ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ. ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ. ශදෝ ස්වාමිනී, කැළඹුණු අපේ ජීවිතවල රක්ෂස්ථානය ඔබ වහන්සේ බව අපි මෙනෙහි කළා ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ ඉල්ලීම්, අයදීම්, කන්නලව් සියල්ලක්ම ඔබ වහන්සේ දන්න නිසා ඒ වියාවුල්ලුණු අපගේ සිත්, අපගේ ජීවිතයන් ඔබ වහන්සේගේ ප්‍රීතියෙන් පුරවාලුව මැනව ස්වාමිනී. එදා නත්තලේ ඉතිහාසය තුළ, ඒ කතාන්තරේ සිදුවීම තුළ බොහෝ දෙනෙක්ගේ ජීවිතය වියවුල් සහගතවයි ගවලෙන තුළට පැමිණියේ. ඉනේරින්ගේ සිත් වියවුල් සහගතවයි ඔබ වහන්සේව හමු වෙන්නට ආවේ. රජවරු වියවුල් සහගතවයි ඔබ වහන්සේ හමු වෙන්නට ආවේ. එදා ශුදු ජුස්සේ මුනිදුන් සහ දේව මාතාන් වහන්සේ තමන්ගේ පුත්‍රයාණන් ඔබ වහන්සේව මෙලවට ජනිත කරන්නට ස්ථානයක් සොයමින් වියවුල් සහගතවයි එම ගවලෙන ඔබ වහන්සේ පෙන්නුම් කරේ. එසේ ශුදු ස්වාමිනී, අවසානයේ ඔබ වහන්සේගේ උත්පත්තිය ඒ සෑම කෙනෙක්ගේම ජීවිතයේ ප්‍රීතියෙන් පුරවාලන කාරණයක් වුණා. ඔබ වහන්සේ අපගේ ජීවිතයන්වල ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ නිවසේ මේ නත්තලේ සැබවින්ම ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ යාඥා ඉල්ලීම්වල, ඔබ වහන්සේ අපගේ අයදීම් තුළ, ඔබ වහන්සේ අපගේ වේදනාව තුළ ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ බැරිකම තුළ ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ කන් කෙඳිරි ගැමිල්ල තුළ ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ අපේක්ෂා භංගත්වය තුළ ඉපදෙද්දී, ඔබ වහන්සේ අපගේ අබ්බැහිවීම් කම් තුළ ඉපදෙද්දී, ඔබ වහන්සේගේ ප්‍රීතිය, සැබෑ නිදහස, සැබෑ ගැලවීම අපට අත්කර දෙනවා ස්වාමිනේ. යසායා දිවස්සතුමා කියනවා වගේ ප්‍රීතියෙන් ගැලවීමේ ලිංවලින් උපදී ඇද ගන්නාහුය. එසේ ශුදෝ ස්වාමිනේ, අපගේ නිවෙස්වල සිට මේ නත්තලයේදී අපගේ වියවුලුණු ජීවිතයන් වලට ප්‍රීතිය ඔබ වහන්සේ ළඟා කර දෙන්න, ඔබ වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඉල්ලනවා ස්වාමිනී. මේ නත්තලයේදී වසර පුරාවටම සැලුවා වූ කඳුළු වලට සීමා පනවමින් අපගේ වේදනාවන් තුළ අප වසරක් පුරාවටම කඳුළු සලපු අපගේ අවශ්‍යතාවයන් කාංසාවෙන් ඔබ වහන්සේ වෙත ගෙනා සියල්ලක්ම, රෝග පීඩාදිය සියල්ලක්ම තිත තබමින් ඔබ වහන්සේ අපගේ ජීවිතයන් තුළ මේ නත්තලේ ප්‍රීතියෙන් බැබලෙන්නට ඉපදෙන ස්වාමිනී. අපගේ ජීවිතයන් තුළ ඔබ වහන්සේගේ වරම තුළ ශුදු පාවුලුතුමා මතක් කරනවා වාගේ ප්‍රීතිවන්න නැවතත් ප්‍රීතිවන්නයි මම ඔබට කියමි.
ඔබවහන්සේගෙන ඒ සාමයේ ගැලවීමේ පණිවිඩය, ප්‍රීතියේ පණිවිඩය, අපගේ ජීවිතයන්වල වේදනාව දුක නැමැති වලාකුල පහ කරමින් ගමන් කරමින් සිත් නිදහස සාමය සුවය සතුට අපගේ ජීවිතයන් වලට ලබා කර දුන වෙනු ස්වාමිනී සුදු පියාණනි ඔබ වහන්සේට නිසා අපි ස්තුති කියනවා ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමිනී ඔබ වහන්සේ අප මුදන නිසා ස්තුති ස්වාමිනී ඔබ වහන්සේ අප තුළ නැති වී ගිය ප්‍රීතිය අපට ළඟා කර දෙන නිසා ස්තුති ස්වාමිනී අපගේ දුක් දෝමනස්යන් තුළ ඉල්ලනා උදේ ඔබ වහන්සේ ලබා දෙන නිසා ස්තුති ස්වාමිනී අප වේදනාවෙන් කංකේන්ද්‍රිකාන දේ ඔබට ලබා දෙන නිසා ඔබ වහන්සේ අපට ලබා දෙන නිසා ස්තුති ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනී නමස්කාර වේවා ස්තුති ස්වාමිනී ස්වර්ගයෙන් පූපය දෙවා වදාළසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේ යක්ෂාකරම්හ දෙවේ ස්වාමිනී නව ජීවනය දානය කරන මේ ප්‍රසාද නිධානය මගින් ඔබ වහන්සේගේ සෙනෙහසේ උණුසුම අපට දැනෙන්නට සලස්ව මැනව ඔබ වහන්සේගේ රාජ්‍ය ආනන්දය පුන පුනා පතන්නට අප සින් ජ්වලිත ප්‍රේමයෙන් දිරිමත් කළ මැනව මෙකීද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන වහන්සේ උදෙසාම අපට ලැබේවා අපි ඔබ වහන්සේට
වන්දනා කරමු ජේසුනි දේව පුත්‍රයාණනි අපි ඔබ වහන්සේට නමස්කාර කරමු ප්‍රේමණීය සොයුර සොයුරිනි මේ මොහොතේදී අපි ඔබ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. පසුගිය මාසයක කාලේ පුරා අපි එක්ක යාඥාශීලීව වබම් රූපවාහිනිය අද පවතින මේ අරගල තත්වේදී දෙවියන් වහන්සේ ඉදිරියට යාම ගැන අපි ඉතාමත්ම වේදනාවෙන් තමයි ඒ පසුගිය මාසේ පුරාම බර්බම් රූපවාහිනී විකාශන කාලය අඩු කරලා තිබුණේ. ඒත් දේව කරුණාව සහ ඔබගේ අනුග්‍රහය තුළ අපි හෙට උදේ ඉඳලා සුපුරුදු ආකාරයට බර්බම් රූපවාහිනිය ඔබේ නිවස තුළ නිවස වෙත ගෙන එනවා. ඒ ගැන දෙවියන් වහන්සේට අපි ස්තුති කරනවා, ඔබට ස්තුති කරනවා. සමහර වැඩසටහන් අපිට අඩු කරන්නට සිද්ධ වෙලා තියෙනවා, නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නට. නමුත් වැඩි කල් යන්නට කලින් අපි විශ්වාස කරනවා ඒ වැඩසටහන් පවා අපිට ආරම්භ කරන්නට පුළුවන් වෙයි කියලා. වර්බම් රූපවාහිනිය ගිහි දායකත්වය තුළ ගිහි මූලිකත්වය තුළ යන ක්‍රිස්තු දානීය මෙහෙවරක්. දෙවන වතිකාන සම්මන්ත්‍රණ තුළ ගිහියන්ට දුන්නා වූ ඒ විවෘත කිරීමක් තුළ සංගමනශීලී සභාවකට කැඳවීමලත් සුද්ධ සභාවක් තුළ සුදුතම පියතුමා වගේම ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේද අනුමැතිය ඇතිව ආරම්භ කළ ගිහි කෙතුණු මෙහෙවරක්. අපි ඔබට මේ මොහොතේදී ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා අප එක්ක දිගටම රැඳී සිටින්න. එක්කම මගේ අතේ මේ තියෙන මේ ඔබේ නම් මෙතෙක් කල් ඔබ අපිට ආධාර කළා නම්, ඒ නම් අපි දන්නවා නම්, ඔබ හැම කෙනෙකුටම විශේෂ අංකයක් අපි දීලා තියෙනවා. ඒ අංකය තුල ඔබ වෙනුවෙන් අපි යාඥා කරනවා නිරන්තරයෙන්. ඒ නමට 3800ක් පමණ
නම් තමයි අපි එක්ක තියෙන්නේ. අපි ඔබෙන් ඉල්ලනවා ඔබ පහුගිය අවුරුදු 10 තුළ එක මොහොතක් හෝ රුපියල් 100කින් හරි අපිට ආධාර කළා නම් කරුණා කරලා අපිට දුරකථනයෙන් අමතන්න, එහෙම නැත්නම් අපිට ලියලා එවන්න. ඔබේ නම ලේඛනගත කරන්නට අපිට අවශ්‍යයි. ඉන් අනතුරුව ඒකම මේ නම් සියල්ලම මේ ස්ථානයේ තියෙන මේ ඉල්ලීම් දාලා තියෙන මේ පෙට්ටිය ඇතුළට දාලා හැම දිව්‍ය පූජාවකම අපි ඔබ වෙනුවෙන් ඔප්පු කරනවා. ඒකම අපේ ඉන්නව අන්‍යයන් වෙනුවෙන් යාඥා කිරීමේ කණ්ඩායම ඔබේ නම් වෙනුවෙන් ඔබේ පවුල් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඒ නිසා ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබේ නම් අප වෙත එවන්න, අපිව දැනුවත් කරන්න. ඔබ දන්නවා බැංකු විසින් අපට ඔබගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ ගැන අපි කීපවරක්ම ඔවුන්ට ලිව්වා, නමුත් ඔවුන් ඒක කරන්නේ නැහැ. ඒ නිසා යම් පරිත්‍යාගයක් ඔබ කරන විට කරුණාකර ඒ අපිට දන්වන්න. එසේනම් ප්‍රේමණීය සොයිර සොයිරිය, ආරම්භයත් අවසානයත් සමිඳුන්මයි. උන්වහන්සේ හැරෙන්නට අපි කොහේ යන්නද? එනිසා අපි එක ගායනා කරමු. ආරම්භය සමිඳුන් වේ, අවසානය සමිඳුන් වේ. අපට සදා ජීවිතයක් නොමැත වෙනවා. සාන්ත කුරුසිය අරයාලමිනි, අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනි, පිතාගේ පුත්‍රයාගේ ශ්‍රී සාන්තුගේ නාමයෙන් ආමෙන්. ඔබ හැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි.